ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම පරිදි අපි හිතුවා Microsoft Word නැත්නම් Office package එකේ තියෙන softwares ගැනත් ඔයාලට basics නැත්නම් මුල ඉඳලම සරලව හැමදේම ගැන කියලා දෙන්න. ඉතින් Microsoft Word ගැන ගත්තොත් Microsoft Word කියලා කියන්නේ Word processing software එකක්. ඒ කියන්නේ මොනවාරි documents හදනකොට, ඔයාගේ CV එකක් හදනකොට, ඒ වගේම අපි හිතමු ඔයා පොතක් ලියලා ඒ පොත ටයිප් කරලා ඒ ටයිප් සෙටිංස් ඒ වගේ ටික හදන ටික ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් software එකක් තමයි මේ Microsoft Word කියලා කියන්නේ. ඉතින් මේකේ ගොඩක් පාවිච්චි වෙන තැන් තියෙනවා ඔයාලට paragraph ඒ වගේ දේවල් හදන දේ තමයි මේ Microsoft Word කියන software එකෙන් කරන්නේ. ඉතින් මේක ගොඩක් ලේසි software එකක්. ඔයාලට ගොඩක් දේවල් හිතේ තියාගෙන කියන මතක තියාගෙන මේක මෙහෙම කරන්න ඕනේ එහෙම දෙයක් නැහැ. ඔයාට මේක තේරුණා නම් හරියටම මේකේ වෙන්නේ මොකක්ද කියලා ඔයාට කිසි දෙයක් මතක නැතුව වුණත් හොයාගෙන වුණත් කරන්න පුළුවන් කාලයක් ගියාට පස්සේ වුණා. ඉතින් මේක ඒ වගේ ගොඩක් user friendly ලේසි ඉන්ටර්ෆේස් එකක් තියෙන software එකක්. ඔයාට ගොඩක් ලේසියෙන් වාගේ ඔයාට ඕන වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ office package එකේ කොහොමද word වල වැඩ කරන්නේ කියලා. ඉතින් මම Windows ගිහිල්ලා මේකේ start menu එකේ මම යනවා Microsoft Office කියන මෙන්න මේ folder එක. මේ folder එක යටතේ අපිට තියෙනවා Excel තියෙනවා, ඒ වගේම තමයි PowerPoint තියෙනවා, ඊට අමතරව Word කියන එක තියෙනවා. ඉතින් අපි PowerPoint Excel ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් Word software එක ගත්තොත් මේ විදියට තමයි ඔයගේ Word software එක open වෙන්නේ. මම 2013 version එක පාවිච්චි කරන්නේ. ඔයගේ පරණ version එකක් වුණා කියලා බය වෙන්න එපා. එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. නමුත් අලුත් version වල user interface එක ටිකක් user friendly කරලා තියෙනවා. ඉතින් මේ විදියට ආවම මට පුළුවන් template එකක් තෝරගන්න පුළුවන් මෙතන. ඔයාලට පේනවා ඇති annual report කියලා මෙතන එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකේ එක paragraph තියෙන template තියෙනවා. අපි එකක් දාලා බලමු. මේ තියෙනවා letters වලට, reports වලට එක එක templates එහෙම තියෙනවා. ඔයාලට මේව පාවිච්චි කරන්න පුළුවන්. අපි එකක් මේ විදිහට select කරලා බලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන date එක ඔයාලට දාන්න පුළුවන්. ඊළඟට ඔයාගේ company එක, company address එක, ඊට පස්සේ ලියුම් හම්බෙන්නේ කාටද, ඒ වගේ අර ලෙටර් එකගෙන ෆෝමැට් එකේ ටෙම්ප්ලේට් එක මෙතන තියෙනවා. ඉතින් ඔයාට ඕනනම් පුළුවන් මේකක් යූස් කරලා ඒකම එඩිට් කරලා මේකේ තියෙන ටෙක්ස්ට් එක මාරු කරලා ඒක එඩිට් කරලා ඔයාට පුළුවන් ලෙටර් එකක් ලේසියෙන්ම හදාගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අලුතෙන් එකක් ඔයාට කැමති විදියට හදාගන්න. ඉතින් ඔයා මේ විදියට Word document එකක් ඕපන් කරාට පස්සේ මෙතන තියෙනවා ෆයිල් කියලා ටැබ් එකක්. ඔයාලට පේනවා ඇති මෙතන ටැබ්ස් තමයි මේ තියෙන්නේ. මේ තියෙන හෝම් ටැබ් එක. ඊට පස්සේ මෙතන තියෙනවා ඉන්සර්ට් ටැබ් එක. මෙතන තියෙනවා ඩිසයින් ටැබ් එක. මේ විදිහට ටැබ්ස් තියෙනවා. ඒකට කලින් තියෙනවා ෆයිල් කියලා ටැබ් එක. මෙන්න මේ ෆයිල් ටැබ් එක ක්ලික් කරපුවම අපිට එනවා මේකේ ප්‍රධානම සෙටින්ග්ස් තියෙන වින්ඩෝ එක. පරණ සොෆ්ට්වෙයාර්ස් වල මේකට වෙන වින්ඩෝ එකක් වෙන්නේ නැහැ. පරණ වර්ඩ් වලට මේ ඔප්ෂන්ස් ටික නමුත් පෙන්වනවා. ඉතින් මෙතන මම ලෙටර් එක නැතුව මම අලුතෙන්ම හිස් ඩොකියුමන්ට් එකක් නැත්නම් බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක් ගන්න තමයි දෙයන්නේ. ඉතින් මට පුළුවන් මේට මේ නියු ගිහිල්ලා නියු ගිහුවම ඔයාලට පේනවා ඇති ටෙම්ප්ලේට්ස් මේ විදිහට පෙන්වනවා. ඒකේ මම බ්ලැන්ක් ඩොකියුමන්ට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරනවා. එහෙම කරාම ඔයාලට පේනවා ඉතින් අපේ කලින් ටෙම්ප්ලේට් එකත් මේ විදිහට තව වින්ඩෝ එකක තියෙනවා. ඉතින් මට ඒක ක්ලෝස් කරගන්න පුළුවන් මෙතනින් සේව් කරන්නේ නැතුව. ඉතින් මේ විදිහට තමයි ඔයාගේ බ්ලැන්ක් ඩොකියුමන්ට් එකක් ඕපන් කරපුවම Word වල පෙන්න. ඉතින් මෙතන තියෙනවා page 1 of 1. මෙතනින් පෙන්වන්නේ ඔයාගේ පේජ් කීයක් තියෙනවද නැත්නම් පිටු කීයක් තියෙනවද කියන එක. ඔයාගේ පිටු 20ක් විතර තිබ්බොත් එහෙනම් මෙතන page 1 of 20 එහෙම කියලා වැටෙනවා. ඒ කියන්නේ 20ෙන් පළවෙනි පිටුව මේක. ඒ විදිහට වැටෙනවා. ඉතින් මෙතන තියෙනවා 0 words. මෙතනින් වැටෙනවා ඔයාගේ වචන කීයක් තියෙනවද, ඔයා ටයිප් කරනකොට වචන කීයක් වැටෙනවද ඒ විදිහට තියෙනවා. දැන් මම මෙතන වචන 3ක් තියෙනවනම් ඔයාලට පේනවා 3 words. මෙයාගේ වචන 3ක් ඒ විදිහට තියෙනවා කියලා එයා පෙන්වනවා.
ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික මේ විදිහට සිලෙක්ට් කරලා බෑක් ස්පේස් එකෙන් මේ ටික අයින් කරලා දාන්න බෑක් ස්පේස් කී එකෙන්. හරි. ඊනමතර මේ පැත්තේ ගත්තොත් ඔයාලට පේනවා ඇති මේ ධන ලකුණකුයි ඍණ ලකුණකුයි තියෙනවා. ප්ලස් මාක් එකයි මයිනස් මාක් එකයි තියෙනවා. ඔයාලට මේවා ලං කරොත් පේනවා ඇති zoom in zoom out. ඔයාලට මේ වගේ පුළුවන් ලොකු පොඩි කරන්න ඔයාගේ ඩොකියුමන්ට් එකේ. කියන්නේ අපිට පේන විදිය විතරයි. ඔය කොලේ මේකේ සයිස් එක A4 සයිස් කොලයක් ගත්තොත් එහේ මේ කොලේ සයිස් එක අඩු වැඩි වෙන්නේ නැහැ. නමුත් අපිට පේන විදිය zoom out zoom in එක විතරක් වෙනස් වෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් zoom in කරන්න, මෙතනින් zoom out කරන්න පුළුවන්. මෙතනින් පෙන්නන ඔයාගේ ඇත්ත ඩොකියුමන්ට් එක වගේ කොච්චරක් පොඩි වෙලාද කොච්චරක් ලොකු වෙලාද තියෙන්නේ කියලා. මෙතන මැද පොයින්ට් එක ගත්තොත් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. ඉතින් මේ ලයින් එක දිගේ මැද තව පොඩි පොයින්ට් එකක් මාක් කරලා තියෙනවා. ඒක තමයි 100%. කියන්නේ මේක තමයි හරි සයිස් එක අපේ ඩොකියුමන්ට් එකේ නැත්තම් අපේ කොලේ. මේකට වඩා ලොකු කරොත් ඒ කියන්නේ ඔරිජිනල් සයිස් එකට වඩා ලොකුයි, ඊට වඩා පොඩි කරොත් ඔරිජිනල් සයිස් එකට වඩා ඒ කොලේ පොඩි වෙලා තමයි පේන්නේ. ඉතින් අපිට මේ විදිහට පොඩි කරලා ඕනනම් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් අද අපි නිකන් මේ විදිහට user interface එක ටිකක් බලාගමු කොහොමද navigate කරන්නේ ඒ වගේ දේවල් ගැන. ඉතින් මේ home tab එක තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ. මොකද හැම basic ගොඩක් ඕනෙ වෙන options තියෙන මෙන්න මේ home tab එකේ. අපි එකින් එක මොනවද ඒවා කියලා කතා කරමු. ඊට පස්සේ අපිට තියෙන insert tab එක, මෙතනත් තියෙන ගොඩක් options ටිකක් ඔයාලට ඕන වෙනේ. අපි ඒවා ගැනත් ඉස්සරහට කතා කරමු. ඊට අමතරව design කියලා ඔයාගේ page එකේ ලස්සනට හදන්න පුළුවන් colors දාලා ඒ විදිහට theme එකකට හදන්න පුළුවන් විදිහ options ටිකක් තියෙනවා. අපි බලමු ඒක කොහොමද use කරන්න කියලා ඉස්සරහට. ඊට අමතරව page layout එක කියලා කියන්නේ ඔයාගේ page එකේ size එක. ඊට පස්සේ ඒක page එක ඔයාගේ vertical නැත්තම් portrait ද තියෙන්නේ නැත්තම් landscape ද තියෙන්නේ කියන එක. portrait එහෙම නැත්නම් landscape ද තියෙන්නේ කියන එක හදන්න පුළුවන්. ඔයාලේ වචන දන්නේ නැත්නම් බය වෙන්න එපා. මොකද අපි ඒව ඉස්සරහට හැමදේම කියලා දෙනවා. තමතර reference කියලා තියෙනවා. මේ link review view ඒ වගේ තව options ගොඩක් තියෙනවා. ඉතින් අපිට ගොඩක්ම ඕන වෙන්නේ මේ home insert design page layout කියන හතර. ඊට අමතරව මේවලත් වැදගත් options තියෙනවා. අපි ඒව ගැන ඉස්සරහට කතා කරගෙන යමු. ඊට අමතරව මෙතන තියෙනවා තව ඔප්ෂන්ස් තුනක් නැත්නම් බටන්ස් තුනක්. මේ තියෙන්නේ සේව් බටන් එක. ඔයාලට පුළුවන් ෂෝට්කට් කී එක කන්ට්‍රෝල් එකයි S කන්ට්‍රෝල් කී එකත් එක්ක S ප්‍රෙස් කරොත් ඔයාලට පුළුවන් මේ ෆයිල් එක සේව් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරන්න. එහෙම කරාමත් සේව් තමයි වෙන්නේ. ඉතින් මෙතනදී සේව් ඇස් කියලා මේ විදිහට ඔප්ෂන් එකක් එක්ක මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. වර්ෂන් අලුත් වර්ෂන් වල ඔයගේ පරණ වර්ෂන් එක නම් පොඩි වෙන වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකකින් අහන ඔයාගේ ෆයිල් එක සේව් කරන්න ඕනේ කොතනටද කියලා. ඉතින් මම මෙතන බ්‍රවුස් කියන ඔප්ෂන් එක දෙනවා. මේ බ්‍රවුස් කියන ඔප්ෂන් එක කරන්න ඔයාලට පුළුවන්. ඔයාලට මේක සේව් කරන්න ඕනේ තැන දෙන්නන්න පුළුවන් ඔයාගේ ડોකියුමන්ට් එක. ඉතින් මම මේ බ්‍රවුස් කියන තැන සිලෙක්ට් කරලා ඊළඟට ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ හાર્ඩ් එකේ මොන පාටිෂන් එකටද ඔයාලට මේක සේව් කරන්න ඕනි කියලා දෙන්න. ඉතින් මම දැනට ඩෙස්ක්ටොප් කියන එක දෙන්න. ඩෙස්ක්ටොප් කියන එක දීලා ඊට පස්සේ මෙතනින් ඔයාලට නමක් ටයිප් කරන්න පුළුවන්. අපි ටෙස්ට් කියලා දාමු. ඊළඟට මේක වර්ඩ් ડોකියුමන්ට් එකක් විදිහට තමයි ෆයිල් ටයිප් එක තියෙන්නේ. ඊළඟට මම මෙතන සේව් කියන එක දැම්මම ඔයාගේ ෆයිල් එක සේව් වෙනවා. ඊට පස්සේ අපිට මෙතන උන්න පැරග්‍රාෆ් එකක් ටයිප් කරන්න පුළුවන්. මම වෙනම කතා පොතකින් නැත්තම් PDF එකකින් කොපි කරගත්ත ටෙක්ස්ට් එකක් මෙතනට පේස්ට් කරන්න. ඔයාලට මේ විදිහට ටෙක්ස්ට් එක පේස්ට් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම ටෙක්ස්ට් එක මේ විදිහට පේස්ට් කරාම මේ දෙපැත්තේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. දෙපැත්තේ උඩ ඒ වගේ යට කියන්නේ හතර පැත්තෙම කොළේ හතර පැත්තෙම ඉඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි ડોකියුමන්ට් එකක් කරනකොට ඒ විදි ඉඩක් තියන්න ඕනේ. ඒ වගේම තමයි දකුණු පැත්ත නෙමෙයි වම් පැත්ත ගත්තොත් එහෙනම් වම් පැත්තේ තමයි සාමාන්‍යයෙන් කියන්නේ පොතේ
අර පොත අපි එකතු කරන්නේ එතන. හරි, ඒ කියන්නේ එතනින් තමයි ස්ටේපල් කරලා හරි ඒ විදිහට බයින් කරන්නේ. ඉතින් මේ විදිහට බයින් කරපුවම අනිවාර්යෙන් මේ අකුරු ටික මැකෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසා ඒ පැත්තට ගොඩක් අපි ඉඩ තියන්න ඕනේ අනිත් පැතිවලට සාපේක්ෂව. ඉතින් ඒ වගේ දේවල් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කොලේක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අපි බලමු ඒවා ඊළඟ ටියුටෝරියල් එකේ ඉඳලා කොහොමද ඒ වගේ දේවල් හදන්නේ. ඊට අමතරව ඔයාලට කැමති කොලේ සයිස් එක තෝරන්නේ කොහොමද, ඒ වගේ දේවල් අපි ඊළඟ ටියුටෝරියල් එකෙන් බලමු. ඉතින් මේ විදිහට තමයි ඔයගේ යූස් ඉන්ටර්ෆේස් එක ඔයාලට යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩක් සිම්පල් යූස් ඉන්ටර්ෆේස් එක. අපි එහෙනම් ඊළඟ ටියුටෝරියල් එකෙන් හම්බෙමු. තාමත් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් අනිවාර්යෙන් මතකද සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් thank you.